ගිය තුන්වැනිද සියයේ එන්න කියලා තිබුණා. ඊට පස්සෙ චන්ද නිසා මම තුන්වැනිද එන්න බෑ කියලා උසාවි හරහා අද වෙලාව දාගත්තා. අද ගියාම මට එන්න ඊයේ පණිවිඩය ලැබුණා. එනකොට මං ගාව තියෙන සියලුම මගේ પાස්පෝට් ඔක්කොම අරගෙන එන්න කියලා. මම ඔක්කොම ගෙනල්ලා අද බාර දුන්නා. ඒ ඔක්කොම කොයි කොයි රටවල් ගින් දිනනවා කියලා මගෙන් ඇහුවා. ඒක මම මේකම බාර දුන්නා බලලා ඒ ඔක්කොම ලියාගත්තා. වැඩි වෙලාව ගියේ ඕක නිසා. අවුරුදු 10ක් මම හිතන්නේ අවුරුදු 18ක් 19ක් කාලේ මම ගියේ ගමන ඔක්කොම කොයිද කොයිද ගියේ කවදාද ගියේ කියලා ඒක ලියාගත්තා. ඒගොල්ලෝ අර ඉබ්‍රාහීම් ඉන්සාෆ් කියන එකනාගේ පරීක්ෂණ යනවනේ එයා IDB ආයතනයෙන් රෙජිස්ටර් වෙච්ච කම්පනියක්. ඒ සම්බන්ධව තමයි ගිය පාර තොරතුරු ඇහුවේ. අද මට එන්න කියලා තිබුණේ මගේ પાස්පෝට් සමග එන්න කිව්වා. මම අරගෙන ගියාම પાස්පෝට් එකකින් බැලුවා කොයි කොයි රටවල් මම කවදාද ගියේ කියලා. ඒ විස්තර ඔක්කොම ලියාගෙන යන්න කිව්වා. සහෝදරයා දෙක නෑ. සහෝදරයා නම් අසාධාරණයක්. යාට කිසිම වැරදක් නැතුව තාම යා හිරේ ඉන්නේ. ජනාධිපතිට තියෙන බලය පාවිච්චි කරලා PTA යටතේ යාව තියාගෙන ඉන්නවා. එයා කිසිම වැරදක් කරලා නැහැ. මම බලාපොරොත්තු වෙනවා එයාලා එයාව එයාට සාධාරණයක් වෙයි කියලා. සත්‍ය ජයගනි. පාස්කු පරීක්ෂණ තාම යනවා. පාස්කු සිද්ධිය අපිට ලේසි සිද්ධියක් නෙමෙයි. ඒ සිද්ධි සම්බන්ධව කවුදෝරි පරීක්ෂණයට එන්න කිව්වම අපි යන්න ඕන. ඒකට සහයෝග දෙන එක අපේ හැම එකනගේම වගකීමක්. ඒ අනුවයි මම එන්න කිව්වම ගිහිල්ලා සහයෝග දෙනවා. මේ පාස්කු සිද්ධියකට කිසිම සම්බන්ධයක් මම හෝ මගේ සහෝදරයා නැහැ කියලා මම හොඳෙම දන්නවා. CAD දන්නවා. නැත්නම් මාස 15ක් දැන් ගින් දිනවනේ. මේකෙන් සම්බන්ධ වෙච්ච ඔක්කොම අය දැනටම අල්ලලා ඉවරයි.